අකන්නව 26 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 1000 ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1208 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 641786 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 30ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද සටහන් වන්නේ 16116ක් ලෙසයි. මේ මරණ බොහොමයක් වැළැක්විය නොහැකි මරණ. ඒකට හේතුව කළ හැකි සියලු දේ කරලත් අසාර්ථක වෙච්ච අය තමයි මේ මරණ. ඒකට හේතුව බොහෝ දෙනෙක් මං කියවා වයස් කාණ්ඩ වලින් ඉහළ සීමාවේ ඉන්න, ඒ වගේම විවිධ නිදන්ගත රෝග වලින් පෙළෙන අය. ඒ අයට මේ රෝගයේ එන්නත් ලබා දී තිබුණත් නැතත් රෝගයේ වැළඳුනොත් සංකූලතා ඇතිවන්න තියෙන ඉඩ වැඩි. ඒක නිසා කළ හැකි හොඳම දේ තියෙන්නේ ඔවුන් රෝගයේ වැළඳීමෙන් වළක්වා ගැනීම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.